බලය බෙදාහැරීමේ මූලධර්ම යටතේ අපි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සාකච්ඡා කළා. ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි කඳත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද ඒක දැනටමත් නීති පොතේ තියෙන දෙයක්. ඊළඟට වෙන්වීමට විරුද්ධ රැකවරණය. එසේ කටයුතු කිරීම බරපතල දඬනයට යටත් විය යුතු වරදක් ලෙස පෙන්වලා දීලා තියෙනවා. ජාතිය හා ආගම මත පදනම් වී අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම වලකාලන නීතිමය ප්‍රතිපාදනයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවත් අපි පෙන්වලා දීලා තියෙනවා. ඊළඟට ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ජනාධිපතිවරයාට පවරා ගැනීමේ බලය තියෙන්න ඕනේ. ඊළඟට මේ බලය බෙදීම පිළිබඳව සංකල්පයේදී සෙනෙට් සභාවක් තියෙන්න ඕන කියන ඉදිරියට ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට එකඟයි. අපි කියන්නේ පළාත් සභා මන්ත්‍රීවරු 36ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 19 දෙනෙකුගෙන් සමන්විත යුතුයි. ඒ වගේම සෙනෙට් සභාවේ සමාජිකයෙකු දෙදෙනෙකුට රටේ අමාත්‍ය ධුර දෙන්න ඕන. ඒ වගේම අගමැතිවරයා තෝරා ගැනීම පිළිබඳව අපි එකඟ වෙන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අනුව. අපි කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත් කරනු ලබන විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත අධිකරණයක් විය යුතු බවයි. ඊළඟට පළාත් සභාවලට වඩා බලතල ලබා දෙනවා නම් අපිට විධායක ජනාධිපතිවරේ යම් බලතල ඇතුව සිටීම අත්‍යවශ්‍යයි. පත්වන ජනාධිපතිවරයා සමස්ත ජනතාවගේ ඡන්දයෙන් පත් කරන්න ඕන. ඒ වගේම ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ යුතුයි කියලා. පාර්ලිමේන්තුවට ඉදිරියේදී පත්වෙන මන්ත්‍රීවරුන් 60% අනිවාර්යයෙන්ම කොට්ටාස ක්‍රමය අනුව පත් වෙන්න ඕන. 40% අනුපාත ක්‍රමය අනුව පත් වෙන්න ඕන. මනාප ඡන්ද ක්‍රමයක් නැත. අපේ මතය තමයි පාර්ලිමේන්තුවටත් 25%වත් නියෝජනයක් කාන්තාවන්ට අනිවාර්යයෙන් අපි ලබා දිය යුතුයි. ඒ පමණක් නෙවෙයි කැබිනට් මණ්ඩලය 30%කට සීමා වෙන්න ඕනි. නියෝජ්‍ය ඇමතිවරුන්ගේ සංඛ්‍යාව 100%කට සීමා වෙන්න ඕනි. විද්‍යානුකූල ලෙස මේ අමාත්‍යාංශ 30 මොකද්ද කියන කාරණය, මේ විෂයපතේ මොකද්ද කියන එක ව්‍යවස්ථාවෙම ඇතුළත් කරන්න ඕනි. බලන්න මොනතරම් ප්‍රගතිශීලී අදහස් රාශියක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළා තියෙන්නේ. කවුරු හිතන්නේපා මේක මේ ව්‍යවස්ථා සම්පාදනයේ අවසානය කියලා. මේක ආරම්භයේ පමණයි.